manual to yam. පොලිස් නිලධාරියෙක් වෙන්න කුඩා කලම ඉඳන්ම ආශාව බලාපොරොත්තු ඔක්කොම තියෙනවා. තරුණෙක් වුණාමත් ඒ පොලිස් ඉරදීට කොණ්ඩෙ කොටට ලකමේවා ඒ විදිහට අඳිනේවා ඒ හැසිරීමට ඔක්කොම තියෙනවා. එයාට ඔය කලින් හරි කොහෙන් හරි චූට් එකක් අරගෙන හොරා පොලිස් ඉන්නත් පුළුවන්. හැබැයි නියම පොලිස් නිලධාරියෙක් වෙන්න අපි ඒ විභාග සමත් වෙලා ඒ පරීක්ෂණ වලට සමත් වෙලා පොලිස් නිලධාරියෙක් වෙන්න. ඒ වුණාම අපි පොලිස් නිලධාරියෙක් අද ඇතෙන්ට ගියාම අපේ කටයුතු වෙනයි වෙනස් අපරාධංශය වෙනයි මේ මාර්ග පිළිබඳවට ඒවා වෙනයි ඒක බුද්ධ්‍යාංශ වෙනයි මේ වගේ විවිධ වූ අංශ තියෙනවා ඒ වගේම අර පිනීසිටි ප්‍රියාජ පොලිස් ඒවත් තියෙනවා ඒ වගේම යෝගාවචර ජීවිතවල විවිධ තලවල විවිධ දේවල් තියෙනවා සමහර ඍෂිවරු යෝගිවරු ඉන්නේ එක්තරා අංශයක් කියන්නේ ඔවුන් ධ්‍යාන තලවලට ගියාම කාලතරණය කරන්නේ මොකදද කියලා ඔවුන්ට අර්ථකථනයක් තියෙනවා නැතු මේ ආස දැන් අපි අහන්නේ මේ ප්‍රශ්නේ ආසාවට අපි හරි ආසයි අතීතයේයි අනාගතයේයි වර්තමානයේ මොනවද අපි දැන් වල ප්‍රීති වෙනවා නවතින්න මොකද අපි පෞරු කරන් ආපසුත් කරන්නේ මේ දෙකේම ඇති වැඩක් නෑ ඒක දැන් කියන්නේ අපි නමුත් ඒ කාලෙ ඉතින් ඒ වගේ දැන් රිසීවරු ඒ අතීතයේ අනා යම් හේතුවක් එතකොට තවත් මේ ඍෂිවරු අනාගත වාක්‍යයි. මේ ධ්‍යාන තලවලට ගියාම අපිව මෙහෙවන විවිධ වූ රාජකාරී. අපි එහෙම කියමුකෝ. රාජකාරී නෙමෙයි ඒවා. පොලිසියට ඇතුළු වුණාම අර විවිධ තියනවා වගේ ධ්‍යාන මේ මාර්ගඵලලාභී කියන්නේ යම් ඵලයක් ලැබපු යෝගිවරු ධ්‍යාන ශක්තියක් ලැබපු. කියන්නේ ධ්‍යාන කියන්නේ අන්න පොලිසිය කියමුකෝ. ලැබපු විදිහ කෙනෙකුට යෝගිවරයෙක්ට විවිධ වූ දේවල් තියෙනවා. සමහර වෙලාවට උට දැන් ට්‍රැෆික් එකේ ඉන්න නිලධාරියට හොරෙක් අල්ලන්න පුළුවන්. එක එකම මාරු. හරියට වෛද්‍යවරු වෛද්‍ය විද්‍යාලේ වෛද්‍යවරයෙක් වෙනවා. හැබැයි එක දෙයකට අසකනනාසය පිළිබඳව ඉන්නවා. තරවාංග පිළිබඳව ඉන්නවා. ඔපරේෂන් කරන අය වෙනුමයි. දොස්තරලා තමයි ඔක්කොම හැබැයි වෙනවා. ඒ ඔක්කොම තිටිපු ගමන් අවශ්‍යතාවයන් මේකත් ඒ වගේ තමයි ඔබතුමාට යම්සි අද්දකින් මතක නැති කාලතරණ කිරීමක් මයිත්‍ර වීඩියෝ පාඩක ලෙක්ක ඔව් ඒ අද්දකීමක් නෙමෙයි ඉතින් සාමාන්‍ය දෙයක් ඒක මොකද සිදුවෙන්නේ ඉතින් මේවා සිදුවීමක් නෙමෙයි ඉතින් ඒ කියන්නේ කාලතරණය මට දෙයකින් මේ අවශ්‍යතාවය දැනෙනවාද මගේ ධ්‍යාන කරවලදී ඒ අවශ්‍යතාව අතීතේ නා අනාගතේ නා ධ්‍යාන තලදී ඒ තුල ගමන් කිරීම කියලා කියන්නේ මේ තප්පරේ මං කියේ ලක්ෂක පිළිදෙන අද්දකින් ඒකෙච්චර ලොකු දන්නේ පුද්ගලෙක් පුළුවන් දෙතන නවතින්න නවතින්න කියන්නේ නොදැන ඒ කියන්නේ මේක නොදැන කියොත් මොහොතේට අහු වුණොත් අර ඇලීම් බැඳීම් ගොඩාක් වැඩි කෙනෙක්ට එතන නැවතිලා එයා සමහර විට මන්ද මානෙ උම්මන්ද එහෙම වෙන්න පුළුවන් එහෙම නොදැන භාවනා කළා එහෙම බොහෝ දෙනෙක් ඉන්නවා මට මොන ගැහිලක් තියෙනවා මේ දැනටත් මම ඊයත් එක කටයුතු කරනවා ඔවුන්ට උනේ අර ආසාව වැඩිකමට ඒ කියන්නේ මේකයි මේ ආධ්‍යාත්මික ජීවිතයේ පියවරයන් මගින් යන්නේ ගුරුවරු ඉන්න ඕන කියන්නේ ඒක භාවනාවට ගුරුවරු ඉන්න ඕන කියන්නේ ඒ ඒ ශිෂ්‍යය ගුරුවරයා අතර මනස සබඳතාවයක් තියෙනවා හැම මොහොතකදීම ඔහුව රැක ගන්න ඕන කුඩා දරුවෙක් බලා ගන්න විදිහ තරුණෙක් වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ කුඩා දරුවෙක් අත අල්ලගෙන නැගිටලා ඇවිත් ගන්න ඕන නැත්නම් වැටෙනවා තුවාල කරගන්න ඔන්දනක ඒ වගේම භාවනා මේ මේ ගමනේදී ආධ්‍යාත්මික ගමනේදී ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ලොකු බැඳීමක් මේ තියෙනවා. එහෙම නැති වුණොත් සමහර අය ගුරුවරු නැතුව පොතපොත සහ විවිධ දැන් ඔය YouTube වලින් මේවන් බලලා භාවනා කරන්න කියලා අන්ත අසරණ තත්ත්වයක. තාම අසද්දායක තැනක ඉන්නවා. ඒවුන් පින් කුසල් තියෙන අය බොහෝ විට අපිට මුණ ගැහෙනවා. අපි අවවාදන් ශාසන ගමටහන් දීලා වුණ නැවතේ අනුරගෙනත් ඉතින් මේක නොදැන ගියොත් මේක අනතුරක්. ඒ වගේම
මේ අපි හරි ආසයි අතීතේ අනාගතේ කාලකරණය කරන්න. මොකද දැන් ওই චිත්තපති ওই කීකේවත් එක බල. ඒ නමුත් මේ ගමන පියවරින් පියවර යනවා. එක පාරටම අය බොහෝ කලාතුරකින් කෙනෙක්ට පෙර ඥාන පෙර කුසල් ආ මේ ප්‍රඥාව වඩපු අය සමහර විට එක පාරට යමක් වෙන්න පුළුවන්. ඒක එකක්. ඒක නෙමෙයි මේ යෝගිවරු ඥානලාභී යන අපි කාලකරණය කරන කියන්නේ.